ොවි ව සංකතය රට පුරාභ්‍යාප්ත වී ඇති පව නොරහසක්. මේ නිසාරටේ බොහෝ දෙෙනෙකුට සිය ජීවිත අයමි වී කොසින්. තවත් සමහරු රෝකී තත්ත්වයට පත්ව සිටිනවා. මේ නිසා අසරණ දරු පවුල් විශාලයි. ඔවුන්ට දිවිගෙවන්නට තරම් හෝ ප්‍රමාණවත් ආදාමක් හෝ රැකියාවක් නෑ. බඩවිියත රැක්ගන්නට දරු මල්ලන් ජීවත් කරවන්නට නොහැකිව අන්ත අසරනව සිටිට බොහෝ පවල් අද එදා පේලවත් කන්නට නැතිව දැටි පිටාකාරීචි විතයක් අතකරනවා. ඒම නමුත් මෙම අසරන වූ පරුපවල්වලට පිහිටවන්නට ඉදිරිපත්වන පිරිස ඉතාමත් අල්පයික්. එවන් සමාජයක හද උනුවන හිතක කියන ඇත්තෝද නැත්තවම නවේ. සචිින්ත කියන්නේද එවැන්නේෙක් සචින්ත සය පෙම්වතිය වූ දෙව්නිිකගේ අතගන්නට සූදානම් වූයේ මේ වස්රී මෙයි පාලොස් වනදායි. එඒ සදහා ඔහු ැකලඇස්ති වූයේ වසරක පෙරසිටයි විවහයේ සැමරීමටත් දෙවනිකමනේ සැරමරහීමටත් ඔවුන් තෝරහගෙන තිබුණේ තරු පහේ හෝටායිල් දෙකක් එකතු කරගනතිබූ මුදර රුපියන් ලක්‍ෂ කරනක් එහෙත් රටේ පවතිර තත්ත්වය අනුව විවාහමංගල්ලයක් පවැත්වීම අසේ රූපව සචින්තත් දෙවනිටත් වැටහුුණා අපි එකතු කරගත්ත සල්ලි වලින් නැතිබැරි කන්න විදිහක් නැති අයට පිහිටවමෝ සචින්න්ත සියය පෙම්වතියට යෝචනා කරනු ලැබුහා. ඇද ඒ යෝජනාව ඉහලින්ම පිළිගත්තා. ආතරය කියන්නේ අපි දෙන්නගේම සතුට පමණක් නොවේ තවත් කෙනෙුකගේ සතුට බල්ලා අපි සතුට වෙනව නම් එතන තියෙන්නේ සුන්දර ආදරයක්. එහෙම තමයි අපි දෙන්න හිතුවේ. සචිින්ත කීවේය ඒ අනුව විවාහ මංගල්ලයේ සඳහා එක්සු කරගෙන තිබූ ලක්ෂගන්න ක මුදල එදා ේල ස්ොයාගතන ොහැකිව අසරනව සිටින දුප්පතුන් වෙනුවෙන් වේදම් කොට ඔවුන්ගේ කුසකිෙන නිවීමට ඔහු තිීරණය කළහ. කෝවි් නිසා මුළු රටම අසීරුත්වයක තියෙන්නේෙ. මිනිහෙකුට රස්ථාව කරලා ජීවත් වෙන්නත් බැහැනි එදා වෙල කන්න දවසකට කියයක් හරි උපේෙන අයට කන්න වෙලාවත් ස්යාගන්න බැරවු නිසා. ඒ නිසා අපි දෙන්න අම තීරණය කලා අපේ වෙඩින් එකටයි හෝම් කමින් එකටයි වියදම් කරන්න තිබුණු මුදල මිය අඇය වෙනුවෙන් බෑ කරන්න ඕන කියලා. දෙව්නිත් එක පයින්ම කැමතිවුණා. අපි වෙඩින් එක ගන්න හිටිය ඇවැන්ඩ්‍රා හෝට්ලේ. හෝම් කමින් එක ශැංග්‍රරිලා එකේ. ඒ හෝටල්වල එක කෑමවේලකට ලොකු මුදලක් යනවා. මේ වෙලාවෙ වෙඩින් තියෙනෙක් හරි අමාරුයි. ඒ නිසා අපි මේ ක්‍රමය තෝරගත්තා. ින් අපි හිතාගෙන හිටියේ මේ පැත්තේ අහිංසක එදාවේලත් හොයාගන්න බැරි දරු පවුල් දාහකට එක් දහස් දෙසීකට විතර ආර දෙන්නයි. මම ඒක සමාජචාලවල දැම්මා. කවුල් හරි එහෙම එන්න වනම් ඉදිරිපත් වෙන්න කියලා ඒකට ගොඩක් ප්‍රතිචාරාවා. අවසානයේ තුං හාරදාහකට ආහර ලබා දෙන්න අපට හැකිවුණා. අපේ සමාජි සත්කාරයට අපේ ඥාතින් මිතුරන් වගේම විදේශගත ඉන්න අත් උදව් කරන්න ඉදිරිපත් වනා අපි දෙන්නට දැනුනේ පුදුමාකාර සතුටක් අපි වියලි ආහාර බෙදන්ට ගේම් ගෙට ගියා ඒ වියලි ආහාර පාර්සරය ලබා දෙෙද්දී ඔවුන්ගේ දෑස කඳුලින් තෙත්වනාා ඉහෙම අත් දෙයක් ඒ වෙනකොට ඔවන්ට ලැබිල තිබුණේ නැහැ ඇඳද්‍රරි නීසිය තිසා එඩියට බහින්නවත් ඔඕන්ට ඇවසර ලැබිලතිබුරේ නැහැ සමහරාහිටියය බෝඩිින් කාමරව ෙහිද වෙලා අතේ සල්ලි නැහැ කන්න විදිහක් නැහැ ඒය අපිට ගොඩක් පින්දුන්නා ඒ අගේ මුහුණු සතුටින් පිරිනවා දැකලා අපිත් සතුර වුණා ඒ සතුර තමයි අපි දෙන්නගම ප්‍රාර්ථනා කළේ. නැකත් බල්ලා පිරිවරට කියල විවාහ මංගල උත්වයක් සංවිධානය කරන්නේ දහසකුත් එකක් බලාපොරොත්තිතියාගෙනයි එහෙම සංවිධානය කරපු විවාහ මගුලක් එක පාට්ටම කෑන්සලු නහම කරගන්න බැරිවුනහම සමාජයේ දකින්නේ ඒක අසුබල් හලකුණක් විදිහටයි ඒක තමයි සමාජයේ හැටි අපේ විවාහ මගුලත් කරගන්න බැරිවුණනහම එහෙම මතයක් ඇතිවෙන්න ඇති ත් අපි දෙන්න එහෙම හිතුවේ නැහැ වි්‍යවාහ උත්වේට යන්න මුදල නැතිබැරි අයට පිහිටවෙන්නට යොදාගත්තේක ආර්කථකින් අර වගේ හැඟීමක් නැතිකර දැකීමට හේතුවෙන්රත් පුළුවන් සචිින්ත ප්‍රේම්රත්නගේ වයස අවරුතු විසි හයයි ඔහුගේ ආදරණිය බිරිය දෙව්නිට වයස විසි හයයි සචිින්ත ඉන්දිනේරුවෙක් දෙව්නි ජාවාර්තරපුර විශ්විතතියාලයේ අවසන් වශරයේ වෛදේශිශෂ්‍යාවවාක්. ුරහ සූදුවෙන් තොර සචින්ත අන්නයගේ සතුර දැක සතුටුවෙන උතුම් තරුණෙක්. තම උපේන ධනේ නැතිබැරි අසරන අහයට දීමේ පුරොද්දක් පෙර සිටම ඔහු තුළ පැවැතනි. සචින්තට දෙවනි හමු වී ඇතේ ඔහු කොළඹ ආනන්ද විදුහලේ සිිප්සතර හදාන්න අවදියේ. උසස් පළ හදාන්න ආනන්දේ බොෝ සිස්ුවන්ට වඩා සචින්ත කැපේ පෙනනේය. ඔහු තැම්පත් ගැති පැවතුම් ඇත්තෙක් විය. වරක සචිින්ත ආනන්ද විදුහලේ විවාද කණ්ඩායම නියෝචනය කළය. ඒ අපස උසස් පෙළ හදාරද්දී. අන්තල් පාඨශාලී විවාදතරගවලට සහභාගිවෙච්චි සචින්න්තට දෙවනි මුදගැත්නේ. ඇද එවනවිට කොඹ ගෝතමී විද්‍යාලයේ උසස් පෙළ හදාාරමින් සිටි ත්‍ර එම විද්‍යාලයේ විවාද කරන්නායම නියෝචනය කළාය. ඒ කාලේ තමයි අපි දෙන්න හඳුන ගත්තේ. ඒක යාළුකමක් ඒ අලුකම ප්‍රේමයක් බොවට පරිවර්තනය වුණේ ඇ විශ්විද්‍යාලයට පියනගෙන කාලයේදී. අපි දෙන්න ග්‍යාදරයේ අඇරමුණේ දෙදා ස් දාාහතරයේ දෙසැම්බර් මස අට වනිදා. ඒ දවස අපට තාම මතකයි අපි තාමත් ඒදිනය සමරන්නෙත් ඒකයි. හැම අවුරුද්ධකම දෙසැම්බර් මාසය අට වෙන දට ඒ වෙනුවෙන් අපි මොකක් හරි සමාජ සත්කාරයක් කරනවා. අපි අපේ සැමරඹ ලොකුවට ගන්නේ නැහැ. වැඩිමූනොත් රෑකෑම වේලක් ගන්නවා ඒ හරන්න එදාට මුල් තැන දෙන්න නැතිබැරි පවුලකට හරි උදව්වක් සාහණයක් දෙන්නයි. එදා හිඳලම අපි පුරදුුණේ නැතිබැරි අයට කොමක් හරි උදව්වක් කිරීමයි නිසා මයි මේ පාරත් අපේ මගුලට එකතු කරගන තිබ මුදර ැති බැර ඉදාාවේල කන්න නැති අයට ලබා දෙන්නේ. ආදරයකයන්නේ අපි දෙන්නගේ සතුට පමණක් නැවයි. තව කෙනෙක් හරි අපේ ආදරයෙන් සතුටුවෙනවා නම් එතන තමයි සුන්දර ආදරයක් තියෙන කියලයි අපි හිත්වේ. ඇතරම අපේ මේ කර්තවව කළේ ඔන්න ඔය කියන හැඟීමෙන් සුළුවෙන් කරන්නගේ මෙම පුන්න කර්මයට දසතින් ප්‍රච්චාර ලැබෙන්නට ගුණා ගම් පහයක් කළ කළගටිහේන තිහාරය ගිරිවුල්ල රිගම බත්‍රරමුල්ල මරදාන දෙමටකොට ආදී ප්‍රදේශවල නැතිබැරි දරුවන් පවලුවලට විශාල සලාකමලු බෙදා දෙන්නට මූන්ට හැකියාව ඇත්තේ ඒ අනුවයි. මේ ආහාර මලු බෙදපු කාලේ යන්න එන්න හරි මසූරුයි. කාලෙ රටපුා නිරෝධයන ඇඳදිරි නීතිය පනවලයි තිබුණේ. දෙමටකොට පොලිසියේ OSI මහත්ත්‍යයා ප්‍රධාන පොලිස් පරරික්ෂක පෙරේරා මහත්තයා අපි ලොකු සහයෝගයක් ලැබුණා. ඇදිරිනීති බලපත්‍ර ලබාගන්න. මේ ආහාරමලු සේරම මගේ කැප්පි එක පටවගෙන ගිහින් තමයි බෙදා දුන්නේ. එදා වෙලවත් කන්න නැති දරුපවල් සොයාගෙන ගිහින් ඒ අයට ඔය ආහාර මලු දුන්නේ. ඒ ඒ ගම්බල ග්‍රාමසයක මහත්තරුන් සම්බන්ධ කරගෙනයි. ඒ අයට එඩියටවත් යන්න බැරුව හිටිය. අම්කුයි දුවකී හිටිය එකම බෝටිම් කාමරයක හිරවෙලා දෙන්නගේම ඇගේ පහළ කොටස පන නැහැ. අසර්ර තත්වයකයි හිටියේ. අපි මේ ආහාර මලු දුන්නහම ඒ අය හැඩුවා සතර වුණා. ඒ සතුට මත් දෙෙවුණනිත් බෙදාගත්තා දවසම කහට කෝප් තුඩකින් ජීවිතේ පිරිමහගන්න දරු පවලක් අපට හම්බුුණා, ඒ අයට කිසි උදව්වක් ලැබිලා තිබුණෙ නැහැ. ඒ අයගේ ඇස්වල කඳුරු අපි දැක්කා අපි ආහාරමමාලු බෙදහම ඒගොල්ලන්ගේ දැස් සතුට කඳුරින් පෙරුණා අපි ඒවා දැකල සතුරුණා, මාස එකහමාර කාලයක් අපි මේ සඳහා වේසුණ, සෙනස්රාදා ඉරිද හැරන්න හැම දවසකම අපි මේ වියලි ආහාර පාර්සලයක් නැති බැරි අයටට දුන්නා. නිසා අපි හදන ෙදර වැඩත් නවතිලා තිබුණේ මේ කුර්මකාර්මය දැකල අහල ගොඩක් පිරිස් අපට පින්දුන්නා. දව සම්මක් කැබ් එකේ ආරමළු පටවගෙන බෙදන්නෑනකොට පොඩි අනතුරකින් මගේ කැබ්බි එක ස්තරහ ලයිට් එක බිඳුණා. මම කැබ්බෙ නතර කරලා වත්තර පාලේ තිබුණු වාහන අමතරගොටස් වෙන සැරකට ගිහින් ඒ ලයි්ේ ගත්තා. ඒත් ඒ වෙනසරේ අයිතිකාරය මහත්ත්‍යයා මගින් ඒ ලයිට්ගේ මුදල ගත්ත නැහැ. රුපියල් පහලු ස්දාහසක් පවිිතර වටන ලයිට් එක. ඔය කරන්න සත්කාරය මම දැක්කා. නිසා මට සල්ලි එපාකිව්වා මට දැන්න පුදුමාකාර සතුටක් මම ඒ සතුටින් තමයි මගේ ජීවිතය සතුට එක් කර ගත්තේ අන්තිමට අපි පුංචයට විවාහ ගිවිස ගැනීමක් කරගත්තා. සමාජ සත්කාරය හල් යහපත් සමාජයක් ඇතිකිරීම දෙසාහ සචින්තත් දෙවුණත් එකතුව සංවිධානයක් ආරම්භ කර තිබුණා. YouTubeු රිවල් ශ්‍රී ලංක නමින් දෙදස් දාානය වසරේ ඇරඹි මෙම සංගවිධානයක් ත්ම තරුණු පරමුණට දැමි ගතිගුණ උගන්වා රට වැඩදා ඉපුරවසියන් කිරීම එකම බලාපොරොත්තුව බව සචින්ත අපි සමක පැවසවා. අපි මේ සංවිධානයක් මූලිකව බලාපොරොත්තු වෙන්නේ මව්පියන්ට සැලකීමයි. අද තවරුණ සමාජයේ වැඩිහිටියන්ට මව්පියන්ට සැලකීම අඩුයි. ඒ අහ ගුණේ ගිලිහහි ගොසින්. එනිසා අපට ඕන වනේ දස මසක් කුසතියාගෙන ලේකිරි කර පෝල හැදූ වැඩු තමන්ගේ අම්මට තාතර සලගන එක. එයාල රැක බලාගන්නේ එක ඒ අයට ගරු කරන එක. අවබෝධ කරලා දෙන්නයි. අනික් නැතිබැරි අයට පිහිටබීම ්‍යවස්ථාදායක තත්ත්වෙන් ප්‍රවර්ථනය කිරීම පරිසර සුරකීම් වගේ කාරණ කීපයක් මේ සංවිධානය තුළ ක්‍රියාත්මක වෙනවා. ඒකත් මමත් දෙවනිත් එකතු වෙලා තමයි පටන්ගත්තේ. සචින්තත් දෙවනිත් ආගම දහමට අනුව නැතිබැරි අයට උද උපකාර දෙමින් ජීවත්වන්නට උත්හ කරන තරුණ අඹ සැමියීවෙලක්. අපි දෙවියන් බුදුන් ඉදිරියේ ඉල්ලන්නේ තව තවත් පිහිට වෙන්න අපට ඉඩ ලබා දෙන්න කියලයි. ඒත් මේ හැම දෙයක්ම කවදා හරි අපට නැත්වෙනවා. අපි වදාලයනවා අන්නේ අවබෝධය ඇතුව ජීවත් වෙනවා නම් අනුන්ගේ සතුර දැකළ සතුටුුවෙනවා නම් කවදහරි අපි මේ ජීවන ගමන අවසන් කරනදාට කිසිම දුකක් නැහැ. අපි ජීවිතේ පුරාකරපු දේවල් මතක් පෙලා සතුටු විය හැකි. අපූරු ආර්දාාශයකය මුළු රටක්ම පුබුදු කළ සචින්ත ප්‍රේමරත්න සහ දෙවනි අසාරාධ සිල්වා අඹු සැමියවලට අපි සුබපතමු. ම තවදුරටත් නැති බරි අයට උදව් කරන්නට හැදී පැහැී සිටින බව ඔහු පවසා සිටියා. යාලුවනේ ඔයාලා තවම අපේ චැනල එක සබස්ක්‍රයිබ් කලා නැද්ද එහනම් සබස්ක්‍රයිබ් බට් එක ඔබල සබස්කරයිබ් කරන්න සීන්ුව සලකු නෝබලත් දිනපතා අපගේ නවවීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා